නාරායන් පිට අභයාරාමයේ අනද හම් මෙන්න වාස කරන මෙන්න උද්ඝෝෂණ කරනවා මෙන්න වැඩ වර්ජන කරනවා රාජ්‍ය සේවා එක්සත් ජාතික සංගමේ නායක ස්වාමීන් වහන්සේ වෙලා බුදුහාමුදුරන්ටගේ වචනයට පිටින් යනවා බුදුහාමුදුරුවෝ ගෙලනුන්ට ඕටෙන් කරන්න කියනවා හාමුදුරුවෝ ඈ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක හාමුදුරුවෝ දැන් කොහොම වයසයි හරි මෙන්න ඉල්ලනවා රෝගීන්ව ගලග්‍රහණයෙන් අල්ලගෙන පලියක් කොට සලකලා අපි වැඩ වර්ජනය කරන අපේ අය ගිල්ලින් දෙන්න මොනවද මේ දීමන වැටුත් තලවල මෙච්චර පිහිටන්න මේකේකේ වර අරයට මෙච්චරක් දින අපිටත් ඕන එහෙම නැත්තම් බලාගම් කියලා එතකොට මේ සමන් රත්නප්‍රිය මහත්තයා ගැන මම පොඩ්ඩක් කතා කරන්න මොකද එතුමා කියනවා මේ जयंपति विक्रमरत्न महाचार्य आचार्य जयंपति विक्रमरत्न हदसी ऑस्ट्रेलिया जाति सतीरुभद्रहित वाहन पत्र මාදන පරිදි කෝටි 4 මාරකට අධික වාහනයක් ගෙන්න ගන්නවා සති දෙකක් පාවිච්චි කරලා. ඔහු හොඳටම දන්නවා දැන් මේ පාර්ලිමේන්තුව විසිරන ළඟයි. මහ ජනතාවගේ බදු මුදලින් අද එතුමා යන්නේ ඒ සුඛෝපභෝගී වාහන. මහ ජන නියෝජිතයෙක් ලෙස මහ ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරලා ඉතාම අසාධාරණයි. මුදන සති දෙකක් මට පාර්ලිමේන්තුව යන්න පුළුවන් තමන්ගේ වාහනේ පුළුවන්. මොටරසයිකලෙන්වත් යන්න පුළුවන්. හැබැයි එහෙම කරපු කෙනා අද විසනකාරී අවස්ථාවේ කියනවා හරි අපිට එකඟ වෙච්ච ඉල්ලීම් දෙන්න නැත්නම් අපි එන්න ඉඳන් පරිදි අටවි මම හන්නේ මෙච්චරයි සජබ නායක අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජන බලවේගී නායක අනුර කුමාර දිසානායක මහත්මයා මේගොල්ලෝ ඉන්නවා ඡන්දේ මට මතකයි ඒ කාලේ ඔය අගෝස්තු කාලේ මම නම් එතකොට රක්ෂිත මන්ත්‍රණකාරී අපි ටීවී එකේ දැක්කා මොනවද කියන්නේ අපේ ඡන්දයිතිය ලබා දියා අපිට මහා ඡන්දය දෙන්න එහෙම නිකන් අපිට ඡන්දය දෙන්න ඡන්ද කල් දාන්න කියලා කෑගහුවා එහෙම කියලා එක්තරා අවස්ථාවක කිව්වා ඡන්දේ පවත්වන්න එපා කියලා ඒ තවත් අවස්ථාවක කිව්වා ඡන්දේ පවත්වන්න එපා කොරෝනා රෝගය ඡන්දේ පවත්වන්න මොකද කොරෝනා රෝගය ව්‍යාප්ත වෙනවා ඡන්දේ අපි මේ මනුෂ්‍ය ජීවිත අනතුරේ ඡන්දේ තියන්න එපා කියලා එක්තරා අවස්ථාවක්. දැන් මේගොල්ලෝ සද්ද නැහැ. කොරෝනා රෝගේ එදාට වඩා උස්සන්න වෙලා තියෙන වෙලාවේ දවසකට 40ක් 50ක් ජීවිත නැති වෙන වෙලාවේ මේගොල්ලෝ කිසිම කෙනෙක් මී කියන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට කිසිම කෙනෙක් කියන්නේ අනුර කුමාර දිසානායක කියන්නේ නැහැ. හරි. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ නැහැ. ඒ වෙනුවට අද රනිල් වික්‍රමසිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතිපක්ෂ නායක මොනවද කියන්නේ යුද්ධ හමුදාවට මේක මැදිහත් වෙන්න එපා මේ එන්නත් කරණයට මේ වැඩේට කොරෝනා මර්ධනයට උදව් කරන විදියට ඉන්නේ ඔබ ලයින් වලයි මේක දෙන සෞඛ්‍යයක් දැන් මට තේරෙන්නේ මේක කුමන්ත්‍රණයක් ඇයි මේ හැමෝ දිනාම කියන එක තමයි මේ සෞඛ්‍ය මේක සෞඛ්‍යංශ වලට ඕගොල්ලෝ වයින් හැබැයි එහෙම කරන ගමන් සෞඛ්‍යංශ වලට වරිචි හරිම ෂෝක් නේද හරිම නියමයි නේද එහෙම කරන්න ගියා එතකොට මම අපිට සැකයක් ඇති වෙනවා මේ රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකලා මේ සියලු දෙනාම එකතු වෙලා කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක කොටස් කරු වෙලා ත්‍රිවිධ හමුදා වේකෙන් අයින් කරලා වෘත්තීය සමිතිය සෞඛ්‍ය වෘත්තීය සමිතිය අරගල වලට දාලා වැඩ වර්ජන වලට මේක අල කරන්න හදනවද කියන සැකේ මේකට කියන්නේ ත්‍රස්තවාදී අයියේ ඔබ දන්නවා මානුෂීය මෙහෙමේ අවසන් භාගයේදී එල්ටීටී සංවිධානයේ සාමාන්‍ය දෙමළ ජනතාව මිනිස් පලියක් ලෙස පාවිච්චි කරනවා අපිට යුද්ධ ඉවර කරගන්න බැරුණා මිනිස්සුන්ට අනුතරක් වෙනවා කියලා සාමාන්‍ය ජනතාව ඒක නෑ නේද දැන් අදත් අපි ඒකට කිව්වොත් ත්‍රස්තවාදී දැන් අද කරන්නේ මොකද්ද මේ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකතු වෙලා හරි වෘත්තීය ආනන්ද හාමුදුරුවෝ සමන් රත්නප්‍රියලා රවි කුමුදේශ්‍රම්
මේ ඔක්කොම ටික එකතු වෙලා අද ජනතාව ගල ග්‍රහණයෙන් අල්ලගෙන ඉන්නවා ඉන්නත් කරණය අර අකුරට වැඩ වගේ හිමි හිටයක් මම වගකීමක් ඇතුව කියන්නේ ඉන්නත් ඔබ දන්නවා මේ වැල්ලවත්තේ තියෙන රොස්පික් ගාඩන් එතන තියෙනවා ඉන්නත් කරන මධ්‍යස්ථානය මම ඒකේ නිකන් බැලුවා කීයක්ද කියලා මේ ඊයේ පෙරේද කීයද යන්නේ දවසට 500යි 700යි ඒක තමයි අර සාමාන්‍ය විදිහට කරන කට්ටිය සෞඛ්‍යංශයෙන් කරන්නේ හැබැයි ඊට එහා මිලියන් දෙක පැත්තේ තියෙන වේරහැර වෙනම තියෙන මේ වෛද්‍ය බල යුදම්ක වෛද්‍ය බල තමයි ඒකේ ඊයේ 9000කට ආසන්න 8500 පන්නල 9000ක් එන්නත් කරගෙන යනවා හමුදා හරි එතකොට වැලිසර කඳවුරේ වැලිසර ඒකත් එහෙමයි 5000 පැනලා වියදම වුණේ 5000 පැනලා 5000 පැනලා ඒ කවුද ත්‍රිවිධ හමුදා හමුදා නාරායන් පිට ඒ මේ මේ පනාගොඩ අන්සලේක මේ මේ හැමතැන හරිම කාර්යක්ෂම දැන් මේ ගැන ලස්සන මේ මේ දවස්වල යනවා මේ සමාජ මාධ්‍ය ජාලවල කතාවක් මේ ඕල් එකක් එනවා ජනතාව කතා කරනවා සවේන්ද්‍ර සවේන්ද්‍ර ඉන්නත් ටිකක් ගහගන්න පුළුවන් මේ කට්ටිය වැඩවලට හරි සර් ගහන්න හරි සර් කියලා කියනවා සවේන්ද්‍ර उत्तरी दान पास अटीन दान सवेन्द्र मम मेन मे तर बोली मम हित विना Breaking.lk.